සුවැති දිවිය ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. අද අපි නිව්ට්‍රින් පොතුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්ලම්ස් පිළිබඳව. ඉතින් ඔබට මේ මේසේ උඩ තියෙන ප්ලම් එක පේනවා ඇති. ඉතින් මේක බැලු බැල්මට ඇපල් ගෙඩියක් විදිහට ඔබට දැක ගන්න පුළුවන් ඇති. ඇත්තටම මේක ප්ලම් එකක්. එතකොට මේ ප්ලම් එකක් ආහාරයට ගත්තහම අපේ දේහයට ලැබෙන දේවල් මොනවද? අපේ දේහයට හිතකර තත්ත්ව ඇති කරනවාද? අහිතකර තත්ත්ව ඇති කරනවාද? හිතකරවන අයුරින් මේක භාවිතා කළ යුත්තේ කුමන ආකාරයටද? ඉතින් මෙන්න මේ සියලුම කාරණා පිළිබඳව අද අපි මේ වැඩසටහනෙන් කතා කරමු. රැඳි සිටින්න නිව්ට්‍රින් පෝ සමගින්. නිව්ට්‍රින් පෝ සමගින් ඔබේ ප්‍රතිකාර අද මරබන්න www.nutrinpo.sl.com වෙබ් අඩවියට පිවිසෙන්න. WhatsApp 0716650620 වැඩි විස්තර 0718620620. ඉතින් මේ ප්ලම්ස් සාමාන්‍යයෙන් ලංකාවේ හැදෙන පළතුරක් නෙමෙයි. නමුත් මේක පිටරටින් ආනයනය කරලා ලංකාවේ මේ වෙනකොට අපිට මිලදී ගන්න පුළුවන් වෙලා තියෙනවා. විශේෂයෙන්ම සුපර් මාකට් වල මේ පළතුරු තියෙනවා. ඉතින් මේ පළතුරු ලංකාවෙන් පිට රටවල් වලට ගියපු අය බොහෝ විට පාරිභෝජනය කරනවා. ඒ අය අපෙන් බොහෝ විට ඉල්ලා සිටිපු කාරණයක් තමයි මේ පිට රටවල් වල තියෙන පළතුරු පිළිබඳවත් කතා කරන්න කියලා. ඉතින් ඒ නිසා තමයි අද අපි මේ ප්ලම්ස් පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම මේ ප්ලම් එක පෙන්නුවොත් එහෙම සාමාන්‍ය බාහිරට අපිට පේන්නේ මේක ඇපල් ගෙඩියක් විදිහටම තමයි. අපි මේක කපලා බලමු මේකේ කොහොමද අභ්‍යන්තරයේ තියෙන්නේ කියලා. මම මෙන්න මෙහෙම කෑල්ලක් කපලා ගන්නම්. මෙහෙම ගත්තට පස්සේ හරියටම ඇපල් ගෙඩියක විදිහටම තමයි අපිට පේන්නේ. එතෙන් ඇපල් කෑල්ලක් ගත්තා වගේම තමයි. එතකොට මේක මම තවත් පොඩක් කපන්නම්. මොකද මේක ඇතුලේ තියෙන වෙනසක් ඒක පෙන්වන්න ඕන හින්දා. මෙහෙම ගත්තොත් එහෙම තව කෑල්ලක් අපි කපාගමු. මෙන්න මේකේ ඇතුලේ තියෙනවා බීජයක්. දැන් බලා ගන්න පුළුවන් වෙයි ඇතුලේ තියෙනවා බීජයක්. මෙන්න මේ තනි බීජයක් විදිහට තමයි මේක තියෙන්නේ. මෙන්න මේ විදිහට තනි බීජයක් විදිහට තියෙන්නේ. සාමාන්‍ය ඇපල් වල මෙහෙම නෙමෙයි, බීජ කීපයක් විදිහට තමයි තියෙන්නේ. එතකොට අපි මේ ප්ලම්ස් ගැන කතා කරද්දී විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි අපි සාමාන්‍යයෙන් මේ වගේ පළතුරක් භාවිතා කරද්දී අපේ දේහයට ඇතුළත් වෙන සීනි පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. දැන් අපේ පළතුරු ගත්තොත් එහෙම මේ පළතුරු වලින් විශේෂයෙන්ම ග්ලූකෝස්, ප්‍රක්ටෝස්, ගැලැක්ටෝස් වගේ විවිධ සීනි ආකාර අපේ දේහයට ඇතුළත් වෙනවා. නමුත් මේ ප්ලම්ස් වල විශේෂ සීනි ආකාරයක් තියෙනවා. ඒක අපි හඳුන්වන්නේ සෝබිටෝල් කියලා. මෙන්න මේ සෝබිටෝල් කියන එක ගත්තට පස්සේ ඒක සුගර් ඇල්කොහොල් එකක් විදිහට තමයි අපි හඳුනාගන්නේ. මේ සෝබිටෝල් කියන එකේ ෆැනි රසය ගත්තාම සාමාන්‍ය සීනිවල රසයට වඩා 50%ක් අඩු වූ රසයකින් තමයි ඒක අපිට දැනෙන්නේ. ඉතින් මෙන්න මේ සෝබිටෝල් කියන එක නිසා විවිධ හෙල්ත් බෙනිෆිට්ස් ඇති කරනවා වගේම ශරීරයට අහිතකර බලපෑම් ඇතිවීමත් හැකියාවක් තියෙනවා. ඒක නිසි පරිදි අපි භාවිතා කළොත් අපේ දේහයට හිතකරවන අයුරින් බලපානවා වගේම අහිතකර කරවන අවස්ථාවන් වලදී ඔබ මේක ගන්නේ නැතුව ඉන්නත් සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් මේ සෝබිටෝල් කියන එක ගැන යම් තරක් දුරට අපි කතා කරොත් එහෙම සාමාන්‍යයෙන් ග්ලූකෝස් ග්‍රෑම් එකක ප්‍රමාණයක් අපි ගත්තොත් අපේ දේහයට කිලෝ කැලරි 4ක වගේ ශක්ති ප්‍රමාණයක් ඇතුළත් වෙනවා. නමුත් මේ සෝබිටෝල් කියන එක ගත්තට පස්සේ ඒකෙන් දහණය වෙලා අපේ දේහයට ඇතුළත් වෙන්නේ කිලෝ කැලරි 2.6ක් වගේ ප්‍රමාණයක්. ඉතින් ඔබට දැන් තේරෙනවා ඇති 50%කට ආසන්න ශක්ති ප්‍රමාණයක් අඩු වෙනවා මේ කාරණය නිසා. ඉතින් ඒ නිසා කැලරි අඩු වෙන අන්තර්ගත වෙන ආහාරයක් විදිහට අපිට මේක හඳුනා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේකේ මේ සෝබිටෝල් කියන එක තියෙන නිසා අර සුගර් අවශෝෂණය එහෙම නැත්නම් සීනි අවශෝෂණයේ වේගය අඩු වෙනවා. මෙන්න මේ කාරණයත් අපිට හිතකර විදියට බලපෑම් ඇති කරනවා අපේ රුධිරයේ සීනි මට්ටම පාලනය කරගද්දී. මොකද අපේ රුධිරයේ සීනි මට්ටම එකවර වැඩිවීම තමයි ගැටලු ඇති කරන්නේ. ඉතින් ඒ නිසා සුගර් ස්පයික් එකක් ඇතිවීම වළක්වා ගැනීමට මේ වගේ පළතුරක් භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමයි මේ සෝබිටෝල් වලට හැකියාවක් තියෙනවා විශේෂ ලැක්සටිව් ඉෆෙක්ට් එකක් ඇති කරන්න. ඒ කියන්නේ අපේ ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිතව මේ ආහාර ගමන් කිරීම නිසි පරිදි සිදු කරලා මලබද්ධය වගේ තත්ත්ව ඇතිවීම වළක්වන්න මේකට හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා කන්ස්ටිපේෂන් තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයෙක් එහෙම නැත්නම් මලබද්ධයෙන් පෙළෙන පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ අයට මේ ප්ලම්ස් භාවිතා කිරීම තුළින් යම්කිසි නිදහසක් ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා.
ඒත් එක්කම මේකේ අන්තර්ගත වන තන්තු පිළිබඳව කතා කරන්න ඕනේ. මේකේ අන්තර්ගත වෙලා තියෙනවා ඉතා විශාල වශයෙන් තන්තු. විශේෂයෙන්ම insoluble fibers එහෙම නැත්නම් ජල අද්‍රාවි තන්තු බහුල වශයෙන් අන්තර්ගත වෙලා තියෙනවා. ඒ නිසාත් ආහාර මාර්ග පද්ධතිය ඔස්සේ නිසි පරිදි මේ ක්‍රමාකුංචනය සිදු වෙන්න ඒක හේතුවක් වෙනවා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමයි මේ fibers තියෙන නිසා රුධිරයට සීනි අවශෝෂණයේ වේගය අඩු කරනවා. ඉතින් ඒ නිසා මේකේ අන්තර්ගත වෙන සීනි පවා අවශෝෂණය වෙන ඉතාමත් හෙමින්. ඒ වගේම අනෙකුත් ආහාර සමග මේක ලබා ගද්දී ඒ ආහාරයේ අන්තර්ගත වෙච්ච සීනි පවා අපේ දේහයට අවශෝෂණය අඩාල කරනවා. ඉතින් ඒ නිසා දියවැඩියා වගේ රෝගී තත්ත්ව පාලනය කර ගැනීමේදී භාවිතා කරන්න පුළුවන් හොඳ පළතුරක් විදියට මේ ප්ලම්ස් හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා සාමාන්‍ය එළවලු පළතුරු වගේ දේවල් වල ඇන්ටිඔක්සිඩන්ට් අන්තර්ගත වෙලා තියෙනවා. මේ ප්ලම්ස් කියලා කියන්නේ බහුල වශයෙන් ඇන්ටිඔක්සිඩන්ට් අන්තර්ගත වෙන ආහාරයක්. විශේෂයෙන්ම පොලිපීනෝල්ස් මේකේ අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා දේහය තුළ නිෂ්පාදනය වන මුක්ත කණ්ඩක නිසා අපේ දේහයට සිදුවිය හැකි හානිය අවම කරනවා. ඒ යටතේ ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් එක අඩු කරනවා. ඒ වගේම පිළිකාමයේ තත්ත්ව ඇතිවීමේ අවදානම අඩු කරනවා. ඒ වගේම කාඩියෝවැස්කියුලර් රිස්ක් එක එහෙම නැත්නම් හෘදාබාධ ඇතිවීමේ අවදානම අඩු කරනවා. ඉතින් ඒ නිසා අපේ දේහයට හිතකර තත්ත්ව ගණනාවක් ඇති කරගන්න පුළුවන් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පවා වර්ධනය කරගන්න පුළුවන් ආහාරයක් විදියට මේ ප්ලම්ස් කියන එක හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන කාරණයක් තමයි අපේ හાર્ට් හෙල්ත් එකට එහෙම නැත්නම් හෘදයේ ක්‍රියාකාරීත්වය මනා ලෙසින් පවත්වා ගැනීමට මේකේ තවත් දායකත්වයක් තියෙනවා. ඒ තමයි කොලෙස්ටරෝල් අවශෝෂණය අඩාල කිරීම. මේකේ අන්තර්ගත වෙලා තියෙන පයිටෝස්ට්‍රෝල්ස් නිසා අපි ආහාර සමග ලබා ගන්නා කොලෙස්ටරෝල් වර්ග තියෙනවනේ. මෙන්න මේ කොලෙස්ටරෝල් වර්ග අපේ දේහයට අවශෝෂණය අඩාල වෙනවා. ඉතින් ඒ නිසා හෘදේ ක්‍රියාකාරීත්වය මනා ලෙසින් පවත්වා ගැනීමට මේකෙන් යම්කිසි දායකත්වයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම විශේෂ කාරණයක් තමයි මේකේ බහුල වශයෙන් පොටෑසියම් අන්තර්ගත වෙලා තියෙනවා. මේ පොටෑසියම් අන්තර්ගත වීම නිසා රුධිර පීඩනය පාලනය කර ගැනීමට පහසු වෙනවා. ඒකෙම අනිත් පැත්තකුත් තියෙනවා. ඒ තමයි වකුගඩු ආශ්‍රිත රෝගී තත්ත්ව පවතින පුද්ගලයන්ට අපි උපදෙස් ලබා දෙනවා වැඩිපුර පොටෑසියම් අන්තර්ගත වන ආහාර ලබා ගන්න එපා කියලා. ඉතින් එවැනි රෝගී තත්ත්වයකින් පෙළෙන පුද්ගලයෙක් නම් මෙවැනි ආහාරයක් ලබා ගැනීම හේතුවෙන් ගැටලු ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා වකුගඩු ආශ්‍රිතව රෝගී තත්ත්වයක් තියෙනවා නම් ඔබගේ පෝෂණ වේදියා සමග සාකච්ඡා කරලා තමයි මේ වගේ ආහාරයක් ලබා ගැනීම සිදු කරන්න ඕනේ. එතනදී අපිට භාවිතා කරන්න පුළුවන් විවිධ ක්‍රමවේද තියෙනවා. බොහෝ විට මේවල පොටෑසියම් අන්තර්ගත වෙලා තියෙන පොත්තේ. පොත්ත ඉවත් කරලා අපි ආහාරයට ගත්තොත් එහෙම අපේ දේහයට ඇතුළත් වෙන පොටෑසියම් ප්‍රමාණය අඩු කර ගැනීමටත් හැකියාවක් තියෙනවා. ඒ වගේම නූතන වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණ පෙන්වා දෙන ආකාරයට ඔස්ටියෝපොරොසිස් වගේ තත්ත්ව ඇතිවීම, බෝන් මිනරල් ඩෙන්සිටි එක අඩුවීම වළක්වා ගැනීමට අපිට මේ වගේ පළතුරක් භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ වෙන විට සිදු කර ඇති වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණ වලින් පෙන්වා දෙන තවත් කාරණයක් තමයි ආර්ථවාභාවයට ලක් වෙච්ච, එහෙම නැත්නම් මෙනොපෝස් වෙච්ච කාන්තාවකගේ දේහය තුළ ඔස්ටියෝපොරොසිස් වගේ තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීමට මේ පළතුරු භාවිතා කිරීමට හැකියාවක් තියෙනවා කියලා විවිධ වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණ වලින් තහවුරු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා එවැනි කාන්තාවන් මෙවැනි පළතුරක් භාවිතා කිරීම තුළින් තමන්ගේ දේහය ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීම වඩාත් යෝග්‍ය කාරණයක් වෙනවා. ඒත් එක්කම විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමයි මේ වගේ ආහාරයක් ලබා ගැනීම තුළින් අපිට දේහ බර අඩු කර ගැනීමටත් හැකියාවක් තියෙනවා. ඒකට සුවිශේෂී හේතුව තමයි ග්‍රෑම් 100ක වගේ ප්‍රමාණයක් ගත්තහම අපිට ලැබෙන අඩු කැලරි ප්‍රමාණය. සාමාන්‍යයෙන් කිලෝ කැලරි 48කට වඩා අඩු කැලරි ප්‍රමාණයක් තමයි ග්‍රෑම් 100ක වගේ ප්‍රමාණයක් ආහාරයට ගත්තොත් අපිට ලැබෙන්නේ. ඒ වගේම විශේෂයෙන්ම මේකේ අන්තර්ගත වෙන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය සාමාන්‍යයෙන් ග්‍රෑම් 11.4ක වගේ ප්‍රමාණයක් වෙනවා. ඒකෙනුත් ග්‍රෑම් 1.4ක වගේ ප්‍රමාණයක් අන්තර්ගත වෙලා තියෙන්නේ තන්තු විදිහට. එතකොට සීනි විදිහට එහෙමත් නැත්නම් අපේ දේහයට අවශෝෂණය කරගන්න පුළුවන් කාබෝහයිඩ්‍රේට් විදිහට තියෙන ග්‍රෑම් 10ක වගේ ප්‍රමාණයක්. හරියට ඒක සීනි හැඳි 2ක ප්‍රමාණයක් ආහාරයට ගත්තහා සමානයි. නමුත් මේකේ තන්තු බහුල වශයෙන් අන්තර්ගත වීම වගේම අර සෝබිටෝල් අන්තර්ගත වීම නිසා අපේ දේහයට අවශෝෂණය කර ගැනීමේ හැකියාව තව තවත් අඩු වෙනවා. ඒ නිසා රුධිරයට සීනි එකවර අවශෝෂණය වෙන්නේ නැති නිසා අපිට පුළුවන් වෙනවා තවදුරටත් හෙල්ත් බෙනිෆිට් එකක් ලබා ගන්න. ඉතින් මෙන්න මේ කාරණේ නිසා අපිට පුළුවන් වෙනවා දේහ බර අඩු කර ගැනීමේ ප්ලෑන් එකකට මේ ප්ලම්ස් එකතු කර ගැනීම සිදු කරන්න. එවිට අපිට පුළුවන් වෙනවා හොඳ ෆුල්ෆිල්නස් එකක් තියාගෙන දේහ බර අඩු කර ගැනීම සිදු කරන්න. නියුට්‍රින් පුනර්මණ ඔබ මේ වෙන විට දන්නා කාරණයක් තමයි සාමාන්‍යයෙන් අපි ආහාරයක් ගත්තට පස්සේ ඒකේ හොඳ පැත්තක් වගේම නරක පැත්තක්
වැරැත්තක් තියෙනවා. මොකද ඔබගේ දේහයේ පවතින තත්ත්වය අනුව, ඒ වගේම ඔබ ලබා ගන්නා අවස්ථාව අනුව ඒක හිතකර තත්ත්ව ඇති කරන්නත් පුළුවන් නැත්නම් අහිතකර තත්ත්ව ඇති කරන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් මේකේ අන්තර්ගත වෙලා තියෙන සෝබිටෝල් නිසා ඩයරියා වගේ තත්ත්වයකදී, එහෙම නැත්නම් පාචනය වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙන අවස්ථාවකදී ඔබ මේක පාවිච්චි කළොත් එහෙම හානිදායක විදිහට බලපෑම් ඇති කරන්න පුළුවන්. ඒ වගේම IBD, එහෙම නැත්නම් ඉන්ෆ්ලමේටරි බවල් ඩිසීස්, ඉන්ෆ්ලමේටරි බවල් සින්ඩ්‍රෝම් වගේ තත්ත්ව ඔබට ඇති වෙලා තියෙනවා නම් එවැනි අවස්ථාවකදී මේ වගේ ආහාරය භාවිතා කිරීම නිසා ගැටලුකාරී තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන කාරණයක් තමයි මේ ප්ලම්ස් වල වැඩි වශයෙන් ඔක්සලේට් අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් ඔබගේ මුත්‍රා පද්ධති ආශ්‍රිතව ගල් ඇති වෙලා තියෙනවා නම් විශේෂයෙන්ම කැල්සියම් ඔක්සලේට් තැන්පත් වීමක් ලෙස ඔබගේ වෛද්‍යවරයා හඳුනා ගැනීමක් සිදු කරලා තියෙනවා නම් එවැනි අවස්ථාවකදී මේ ප්ලම්ස් භාවිතා කිරීම ගැටලු සහගත වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ ප්ලම්ස් වල විතරක් නෙමෙයි බතල ගත්තත් බතල් වලත් අන්තර්ගත වෙලා තියෙන ඔක්සලේට් කියන එක. මීට අමතරව ආහාර වර්ග ගණනාවක මේ ඔක්සලේට් අන්තර්ගත වීමේ හැකියාව පවතිනවා. අපි වෙනත් වැඩසටහන්වලදී අපි ඒ පිළිබඳව කතා කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව අවධානය යොමු කරමින් ඔබගේ ආහාරයට මේ ඔක්සලේට් බහුලව අන්තර්ගත වෙන දේවල් ලබා ගැනීමෙන් වැලකී සිටීම වඩාත් යෝග්‍ය වෙනවා. ඔබගේ වකුගඩු ආශ්‍රිතව යම්කිසි ගල් ඇතිවීමේ තත්ත්වයක් තියෙනවා නම් ඒ හැරෙන්නට ඔබට මේ ප්ලම්ස් කියන පළතුරු භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ භාවිතා කිරීම තුළින් ඔබගේ දේහයට හිතකර තත්ත්ව ඇති කරගනී කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ප්ලම්ස් පිළිබඳව ඔබට පවතින ගැටලු පහළ කමෙන්ට් සෙක්ෂන් එක හරහා යොමු කිරීමේ හැකියාවක් පවතිනවා. තවත් අරුත්බර වැඩසටහනකින් හමුවෙමු. එතෙක් ඔබට සුවැති දිවියක් ප්‍රාර්ථනා කරනවා. ඔයා පරාඩු කරගන්න හොය හොය ඉන්න කෙනෙක්ද? බෙහෙත් බිව්වත් සීනි පාලනය වෙන්නෙම නැද්ද? ඔයාට ෆැටි ලිවර් කියලා ඩොක්ටර් කිව්වද? කොලෙස්ටරෝල් අඩු කරගන්න වෙයි කියලා වෝනින් එකකුත් දුන්නද? පීරියඩ්ස් අක්‍රමවත් වෙලාද? වකුගඩු රෝගයෙන් පෙළෙන නිසා හැම දේම කන්න එපා කිව්වද? ඔයා කෙට්ටු වැඩි කියලා හැමෝම කියනවද? මේ වගේ ප්‍රශ්න ඔයාටත් ඇති. මේ සියල්ලටම විසඳුමක් දෙන්න තමයි NuTriinfo online clinic එක තියෙන්නේ. www.nutriinfosl.com වෙබ් අඩවිය හරහා ඔබේ අවස්ථාව දැන්ම වෙන් කරවා ගන්න.